ඊළඟට බලමු මගේ ඊළඟ වීඩියෝ එක සාමාන්‍ය පෙළ සඳහා. ඉතින්දි මම දැන් වීඩියෝස් තුනක් කළා ඇති, මේ හතරවෙනි එක දැන් හයවෙනිද තියෙන විභාගය සඳහා. එතකොට මෙතේදී මම තෝරගත්තේ අද 11 වෙනි ශ්‍රේණියට අදාළව දෙවෙනි පොතේ තියෙන ඒකකය 15. හැමදාම අහනවා මේකෙන් ප්‍රශ්නයක්. ඒ වගේම ගොඩක් ළමයින්ට මේකේ හරියට උත්තරේ ලියා ගන්න බෑ. ඒ නිසා තමයි මම මේක තෝරගත්තේ. එතකොට ඉතන තියෙනවා ජෛව ගෝලයේ පවතින සල්ලතම ස්වභාවික සංවිධාන මට්ටම. අපි දන්නවා ජෛව ගෝලයේ සංවිධාන මට්ටම් හතරක් තියෙනවා. ඒකයික ජීවියා, ගහණය, ප්‍රජාව, පරිසර පද්ධතිය කියලා. එහෙනම් ඒකේ සරලතම ස්වභාවික සංවිධාන මට්ටම වෙන්නේ එතකොට ඒකයික ජීවියා. එතකොට ඊළඟට කියනවා මෙතන මේ සංවිධාන මට්ටම හඳුන්වා දෙන්න. ඒකයික ජීවියා කියන්නේ මොකද්ද? පරිසරයේ විසෙන කිසියම් විශේෂයකට අයිති තනි ජීවියෙක්, ඉන්ඩිවිජුවල් ඕගනිසම්. තනි ජීවියෙකුට අපි කියනවා යම් විශේෂයකට අයිති තනි ජීවියෙක් ඒකයික ජීවියා. එතකොට ඔබ, මම, පොත, මොනවාද, අලියා, පොල් ගස, ඒ ඔක්කොම ඒකයික ජීවියෝ. පොල් ගස, අලියා, දැන් මේ මම කතා කරන මම, මේක අහන් ඉන්න ඔබ, ඒ ඔක්කොම ඒකයික ජීවියා. යම් විශේෂයකට අයිති තනි ජීවියෙක්. පරිසරයේ විසෙන යම් විශේෂයකට අයිති තනි ජීවියෙක් ඒකයික ජීවියා. එතකොට අපි දන්නවා පරිසරය පද්ධතියක් තුළ සමතුලිතතාවයක් තියෙනවා. ජීවී අජෛවී සංඝටක අතර සමතුලිතතාවයක් තියෙනවා. අන්තර්ක්‍රියාවක් තියෙනවා. ඒ සමතුලිතතාවේ බිඳ වැටුණොත්, අන්තර්ක්‍රියා නතර වුණොත් පරිසර පද්ධතිය බිඳ වැටෙනවා. එතන පරිසර පද්ධතියක් තුළ මේ සමතුලිතතාවයට වැදගත් වෙන ක්‍රියාවලියන් තුළ තමයි ඇත්තරම ජීවී ක්‍රියාවලිය. ජීවී ක්‍රියාවලියේදී අපි ගත්තොත් ආහාර දාම, ආහාර ජාල, පෝෂණ සම්බන්ධතා, පෝෂණ මට්ටම්, ඒ ඔක්කොම ගන්න පුළුවන්. එතකොට පරිසර පද්ධතියක් තුළ සමතුලිතතාව පවත්වා ගැනීමට වැදගත් වෙනවා එකක් තමයි ජීවී කොටස, ජීවී සංරචකය. ඒගොල්ලෝගේ ක්‍රියාවලියන් ටික වැදගත් වෙනවා. ආහාර දාම, ආහාර ජාල, පෝෂණ සම්බන්ධතා, විලෝභිකතා, ඒ ඕන වෙනවා. දෙවෙනි එක තමයි මොනවද? අජීවී සංරචක. ඒ කියන්නේ භෞතික කොටස, භෞතික සංරචකය. භෞතික දෙවෙනි කොටස පළවෙනි එක ජීවී සංරචකයේ කියා, දෙවෙනි එක භෞතික සංරචකවල ක්‍රියාවලියන් තමයි ඊළඟට වැදගත් වෙන්නේ. ඒ කියන්නේ ජලය වාතය, එතකොට පසෙන් ලබා ගන්නා පෝෂක වගේ අජෛවී ඛනිජ ලවණ, ඒවා අයත් වෙනවා. එතකොට ජෛවී කොටසට මිනිස ඇතුළු සියලුම ශාක සතුන් සුද්ධ ජීවීන් ඇතුළත් වෙනවා. එතකොට අජෛව කොටස මේ භෞතික කොටසට අයිති වෙන්නේ ජලය, වාතය වගේ ඒවා. ඊළඟ තුන්වෙනි කොටස තමයි පරිසරයේ තත්ත්වය, උෂ්ණත්වය, පීඩනය, ආදතාවය, හිරුවෙලිය, අන්න ඒව තමයි පාර්ශ්වික තත්ත්වය. එතකොට එහෙනම් පරිසර පද්ධතියක් තුළ සමතුලිතතාවය පවත්වා ගැනීමට ඔන්න ඔය කාරණා තුන අත්‍යවශ්‍ය වෙනවා. එතකොට ඊළඟ එක ජීවී විශේෂයක් කියලා කියන්නේ ඔයගොල්ට අර්ථ දක්වලා තියෙනවා. අන්තරාභිජනනයේ සර්ජලිතින් නැති කළ හැකි ජීවී කොටසකට කියනවා අපි, ජීවී කාණ්ඩයකට කියනවා අපි විශේෂයක් කියලා. අන්තරාභිජනනයේ සර්ජනිතින් එයාට ප්‍රජනනය කරන්න පුළුවන් වෙනවා. ජීවී කොටසකට අපි කියනවා විශේෂයක් කියලා. ඊළඟට ගහණයක් කියලා කියන්නේ මොකද්ද? ගහණය. එතකොට පොපියුලේෂන්, ඒකයික ජීවියා. ඒ කියන්නේ එක විශේෂයේ ජීවීන් එකතු වුණාම අපිට ගහණය හැදෙනවා. එතකොට ගහණය කියන්නේ මොකද්ද? එතකොට මෙතන අනිවාර්යයෙන්ම කාලය කියන්න ඕන, අවකාශය කියන්න ඕන. ඒ නිශ්චිත කාලයක, නිශ්චිත ප්‍රදේශයක. ඇතන මේගොල්ල තුළ සමීප අන්තර සම්බන්ධතා තියෙනවා. ඒක ඔගොල්ලන්ට නොකිව්වට කමන්නේ. සමීප අන්තර සම්බන්ධතා, ඒ කියන්නේ මව්පිය රැකවරණය, ප්‍රජනනය, තරඟය වගේව තියෙනවා. අන්තර සම්බන්ධතා තියෙන එකම විශේෂයේ ජීවීන් සමූහයකට කියනවා ගහණයක් කියලා. එකම විශේෂයේ ජීවීන් සමූහයක්. අපි කාලය ගත්තොත් 2023 ප්‍රදේශය ශ්‍රී ලංකාව, මිනිස් ගහණය මිලියන 22ක් ඉන්නවා. එතකොට එහෙනම් ඒක විදිහට තමයි ගහණය අර්ථ දක්වන්නේ. කාලය ඕන 2024. කොහෙද ස්ථානය? ශ්‍රී ලංකාව. කවුද විශේෂය? හෝමෝසේපියන්ස්, මිනිස් විශේෂය. මිලියන 22ක් පමණ වෙයි. එතකොට ඔන්න ඔය විදිහට තමයි ගහණය කියන්නේ නිශ්චිත කාලයක, නිශ්චිත ප්‍රදේශයක ජීවත් වන එකම විශේෂී ජීවීන් සමූහයක් ගහණයක්. ඒගොල්ලෝ අතර තියෙන අන්තර සම්බන්ධතා මොනවද? ප්‍රජනනය, එතකොට මොනවද, තරංගය, මව්පිය රැකවරණය වගේව තියෙනවා. ඊට පස්සේ තියෙනවා අපිට ප්‍රජාවක් කියලා කියනකොට ගහන සමූහයක්. හැබැයි එතන කියන්න ඕන ප්‍රදේශයත් අවකාශයත් කියන්න ඕන. කිසියම් ප්‍රදේශයක් තුළ ජීවත් වන එකිනෙකා අතර අන්තර්ක්‍රියා
අන්තර්ක්‍රියා, එතනක් තියෙනවා විලෝභිකතාවය, තරංගය, අන්තර්ක්‍රියා, එකිනෙකා අතර අන්තර්ක්‍රියා සිදුවන ගහන කීපයකට අපි කියනවා ප්‍රජාවක් කියලා. මෙතෙන්ට අජෛවි පරිසරය එන්නේ නැහැ. ගහන කීපයක එකතුව ප්‍රජාව කොහෙද? නිශ්චිත ප්‍රදේශයක ජීවත් වන හිත්තු සමීප අන්තර් සම්බන්ධතා තියෙන අන්තර්ක්‍රියා සිදු කරන ගහන කීපයක එකතුවක් අපි කියනවා ප්‍රජාවක් කියලා. එතකොට ස්ථානය කොහෙද? අපි හිතමුකෝ පොල් හේන කල්පයේ ජීවත් වන මත්ස්‍යයන්. එතකොට එතන තියෙනවා ගහන කීපයක්. ගහන කීපයක් තියෙනවා. ඔකට උදාහරණ දීලා තියෙනවා ජාල ජාතික වනෝද්‍යානයේ සත්ත්ව ප්‍රජාව, මීගම කලපුවාසිත කඩුලාන ප්‍රජාව. එතන කඩුලාන ප්‍රජාවේ විශේෂ ගොඩක් ඉන්නවා. මත්ස්‍යයන්ගේ විශේෂ ගොඩක් ඉන්නවා. එතකොට විශේෂ කීපයක් ඉන්නවා නම් ඒ කියන්නේ ගහන කීපයක් තියෙනවා. ගහන කීපයක් එකතු වුණාම අපි එකට කියනවා ප්‍රජාවක් කියලා. ඊට පස්සේ අහනවා අපි ගහණයක ඇති අන්තර් සම්බන්ධතා තරගය තියෙනවා. ගහණයක තියෙන අන්තර් සම්බන්ධතා මොනවද? තරගය තියෙනවා. ගහණයක තියෙන අන්තර් සම්බන්ධතා තරගය තියෙනවා. ඊළඟට ප්‍රජනනය තියෙනවා. හොඳ එක තමයි ප්‍රජනනය. ප්‍රජනනය ඊට පස්සේ තියෙනවා ප්‍රජාවක ඇති අන්තර් සම්බන්ධතා විලෝපිකතාවයේ තියෙනවා. විලෝපිකතාවයේ තව එකක් අල්ලගෙන ආහාර ගන්නවා. තරගය තියෙනවා. අවකාශය ඉඩකඩ සඳහා, ආහාර සඳහා, ප්‍රජනනය සඳහා ඒවයි තරගය තියෙනවා. තරගය සහ විලෝපණය වගේ ගන්න පුළුවන්. ඊට පස්සේ අහන ඕගොල්ලොන්ගේ ඇතරම තව චුට්ටක් ඉහාලි තියෙන කොටසක් මම ඔතන දැම්මේ. මොකද්ද මේ පරිසර දූෂණය කියන්නේ මොකද්ද කියලා අහලා තියෙනවා. පරිසර දූෂණය අපි දන්නවා පරිසරයට එකතු වෙන නොයෙකුත් මිනිසගේ ක්‍රියාකාරකම් නිසා තමයි ප්‍රධාන වශයෙන් වෙන්නේ. නොයෙකුත් ද්‍රව්‍ය එකතු වෙනවා. එතකොට ජනගහන වර්ධනය තමයි පරිසර දූෂණයට ප්‍රධාන හේතුව. මොකද්ද පරිසර දූෂණය කියන්නේ? ස්වභාවික පරිසරය තුළ පීඩාකාරී වෙනස්කම් ඇති කරන දූෂක ද්‍රව්‍ය පරිසරයට එකතු වීම. ස්වභාවික පරිසරයේ වෙනස්කම් ඇති කරන, පීඩාකාරී වෙනස්කම් ඇති කරන උෂ්ණත්වය ඉහළ යනවා. එතකොට නයිට්‍රජනීය අපද්‍රව්‍ය එක්රැස් වෙනවා, කැලිකසල එකතු වෙනවා, ජෛව හානි නොවන ද්‍රව්‍ය එකතු වෙනවා. එතකොට එහෙනම් ස්වභාවික පරිසරය තුළ පීඩාකාරී වෙනස්කම් ඇති කරන දූෂක ද්‍රව්‍ය පරිසරයට එකතු වීමට කියනවා අපි පීඩාකාරී වෙනස්කම් ඇති කරන දූෂක ද්‍රව්‍ය. හරිද? දූෂක ද්‍රව්‍ය පරිසරයට එකතු වීම පරිසර දූෂණය. මොකද ඒකෙන් කරන්නේ පරිසර දූෂක ද්‍රව්‍ය වලින් පීඩාකාරී වෙනස්කම් පරිසරය තුළ ඇති වෙනවා. එහෙනම් පීඩාකාරී වෙනස්කම් ස්වභාවික පරිසරය තුළ පීඩාකාරී වෙනස්කම් ඇති කරන දූෂක ද්‍රව්‍ය පරිසරයට එකතු වීමට අපි කියනවා පරිසර දූෂණය කියලා. වර්තමානයේ පරිසර දූෂණය ප්‍රධාන හේතු හතරක් දෙන්න. වර්තමානයේ පරිසර දූෂණය ප්‍රධාන හේතු හතරක් අපි දන්නවා. නොයෙකුත් ද්‍රව්‍ය, කෘෂි රසායනික ද්‍රව්‍ය එකතු වෙනවා, කාර්මික අපද්‍රව්‍ය එකතු වෙනවා, හරිතාගාර වායු එකතු වෙනවා, හරිතාගාර වායු එකතු වෙනවා, ඊළඟට බැරලෝහ එකතු වෙනවා, අංශුමය අපද්‍රව්‍ය එකතු වෙනවා, ගෘහස්ත කැලිකසල වර්ග අපද්‍රව්‍ය එකතු වෙනවා. එතකොට මේ විද්‍යුත් උපාංග, ඉලෙක්ට්‍රොනික උපාංගවල අපද්‍රව්‍ය වයර් කෑලි, ලෝහ කෑලි ඒවා මේ එකතු වෙනවා. එතකොට අපි තාම ලංකාවේ නෑ න්‍යෂ්ටික විකරණ වලින් න්‍යෂ්ටික අපද්‍රව්‍ය එකතු වෙනවා. එතකොට එහෙනම් වර්තමානයේ පරිසර දූෂණ හේතුවල අපිට හේතුව ඔයගොල්ලන්ගේ පොතේ මහ ගොඩක් දීලා තියෙනවා. ඒ හතරක් ලියන්න. එතකොට මේ මගින් ජල දූෂණේ වෙනවා, වායු දූෂණේ වෙනවා, පස දූෂණේ වෙනවා. ওই පරිසර තුන ජෛව ගෝලයේ ජල ගෝලයත්, ජෛව ගෝලයේ තියෙන වායු ගෝලයත්, ජෛව ගෝලයේ තියෙන ශිලා ගෝලයත් ජීවීන්ට අහිතකර ලෙස, නැත්නම් ජීවීන්ට ජීවත් වීමට සුදුසු ලෙස වෙනස් වෙනවා, පීඩාකාරී ලෙස වෙනස් වෙනවා. මේ හේතුව මගින් ඒ වචන ලියන්න පීඩාකාරී වෙනස් වීම. එතකොට ජෛව සංවිධාන මට්ටම් අනුපිළිවෙලින් ලියන්න. අනුපිළිවෙලින් ලියන්න. එතකොට ජෛව සංවිධාන මට්ටම් අනුපිළිවෙලින්. එතකොට මොකද අනුපිළිවෙලින් ලියන්න පුළුවන්? ඒකයික ජීවියා, ගහණය, ඇරෝ එක දාලා ලියන්න. ගහණය, ප්‍රජාව, පරිසර පද්ධතිය, ජෛව ගෝලය. ඒකයික ජීවියා, ගහණය, ප්‍රජාව, පරිසර පද්ධතිය, ජෛව ගෝලය. එතකොට ඒක තමයි සංවිධාන මට්ටම් ටික. ඒක ඕගොල්ලොන්ට ඕගොල්ලොගේ පොතේ තියෙනවා. හොඳට මතක ඇතුව පටලවා ගන්න ඇතුව ලියන්න. එතකොට පටන් ගන්න ඕනේ. එතන තියෙනවා මට්ටම් පහක්. ඒකයික ජීවියා, ගහණය, ප්‍රජාව, පරිසර පද්ධතිය, ජෛව ගෝලය. සංකීර්ණම එක ජෛව ගෝලය, සරලම එක ඒකයික ජීවියා. එතකොට ඒකයික ජීවියාට වඩා ගහන සමූහයක් එකතු වුණාම ප්‍රජා, ප්‍රජාවට අජෛව පරිසර එකතු වුණාම පරිසර පද්ධතිය, පරිසර පද්ධති ලෝකයේ තියෙන ඔක්කොම එකතු වුණාම ජෛව ගෝලය.
එතකොට ඊළඟට අහනෝ ගහන ගලත්වය මොකද මේ ගහන ගලත්වය කියලා කියන්නේ ගහනයක් කියන්නේ එක විශේෂී ජීවීන් සමූහයක්. එතකොට එහෙනම් අපි දන්නවා නිෂ්ඨ කාලයක නිෂ්ඨ ප්‍රදේශයක ජීවත් වෙන ජීවීන් සමූහයකට අපි කියනවා ගහනයක් කියලා. එහෙනම් ඒ ප්‍රදේශයේ අපි මේ ජීවීන් ජීවත් වෙන ප්‍රදේශයේ ඒකක ශේෂ්ඨ ඵලයකට නැත්නම් වර්ග මීටරයකට එහෙම නැත්නම් වර්ග සැතපමකට ඒ වගේ අපි මේක දැම්මොත් අපි ඒකට කියනවා ගහන ඝනත්වය කියලා. එතකොට ගහන ඝනත්වය කියලා කියන්නේ මොකද්ද? අපේ ප්‍රස්ථාරයක් වගේ ප්‍රස්ථාරිකුත් දීලා තියෙනවා. එතකොට ගහන ඝනත්වය කියලා කියන්නේ අපි ඒකක ශේෂ්ඨ ඵලයක ජීවත් වෙන. ඒකක ශේෂ්ඨ ඵලයක. එතකොට මේක වර්ග මීටරයට කියලා ගන්නත් පුළුවන්. 2023 ශ්‍රී ලංකාවේ ජනගහන ඝනත්වය වර්ග කිලෝමීටරයට ගන්න. වර්ග කිලෝමීටරයට කොච්චරද? නැත්නම් මීටරයට ගන්න අමාරු විතර වර්ග කිලෝමීටරයට කොච්චරද? එතකොට එහෙනම් අපි ගහන ඝනත්වය කියලා කියන්නේ මොකද්ද? තෝරාගත් ප්‍රදේශයක ඒකක ශේෂ්ඨ ඵලයක. ඒකක වර්ග ඵලයක් තුල විසෙන යම් විශේෂකයකට ජීවීන් සංඛ්‍යාවට අපි කියනවා ගහන ඝනත්වය කියලා. යම් ප්‍රදේශයක අපි හිතුවොත් ශ්‍රී ලංකාවේ ඉන්න ඔක්කොම ජනගහන එකතු කරලා වර්ගඵලයෙන් බෙදෙන්න ඕනේ. එතකොට එහෙනම් වර්ගඵලයෙන් බෙදුනහම එනවා අපිට ගහන ඝනත්වය. හෝමෝ සේපියන්ස් සේපියන්ස්ලාගේ ශ්‍රී ලංකාවේ මිනිස් විශේෂී ගහන ඝනත්වය. එතකොට මේ ගහන ඝනත්වයට එතකොට ගහන ඝනත්වය කියන්නේ යම් නිශ්චිත ප්‍රදේශයක ඒකීය ශේෂ්ඨ ඵලයක ජීවත් වන ජීවීන්ගේ සංඛ්‍යාව ගහන ඝනත්වය. උදාහරණ 2023 ශ්‍රී ලංකාවේ මිනිස් ගහන ඝනත්වය. හරි ඒ විදිහට ගන්න පුළුවන්. ගහනේ විශාලත්වය කියන මිම්මක් මේක. ඊට පස්සේ මේකට බලපානවා උපත් අනුපාතය. අදකට අවුරුද්දට කොයිතරම් ඉපදෙනවා. අපි වර්ෂයට සාමාන්‍යයෙන් මේක ගණනය කරන්නේ වර්ෂයකට කොච්චර ඉපදෙනවද? කොච්චර මිය යනවද? කොච්චර අලුතෙන් එනවද මේ ප්‍රදේශයට? කොච්චර විගමනය වෙනවද? යනවද ආගමන විගමන? ඔන්න ඒ කරුණු හතර තමයි මෙතන බලපාන්නේ. ආගමන විගමන ගහන ඝනත්වයට බලපාන ප්‍රධාන කරුණු හතර ආගමන විගමන. එතකොට මෙතන ආගමනය විගමනය මරණ අනුපාතය මරණ සංඛ්‍යාව ඉන්න ජනගහණයෙන් කොච්චර මැරෙනවද ඉන්න ජනගහණට අලුතෙන් කොච්චර එකතු වෙනවද උපත් අනුපාතය උපත මරණය ආගමනය විගමනය. එතකොට ඕගොල්ලොන්ට පොතේ දීලා තියෙනවා ජය මේ මොනවද ජෛව ගෝලය නෝට් එක කියවන්න ඔය ටික කියලා. ඊට පස්සේ අපිට ප්‍රස්ථාරයක් දීලා දෙනවා මෙන්න මේ වගේ සිග්මාකාර රටාවක් S සැරයක්. එතකොට මෙතන මේ දෙනවා මෙහි 1, 2, 3, 4 අංක. එතකොට මෙතන තියෙන්නේ දර්ශීය ගහන වර්ධන වක්‍රය තමයි මේ තියෙන්නේ. දර්ශීය ගහන වර්ධන වක්‍රය. ඒක සිග්මාකාර S සැරයක් ගන්නවා. ආරම්භයේදී මේ ගහනේ ඉන්නේ population size කියන්නේ ගහනේ ප්‍රමාණය අඩුයි. ඒ නිසා ප්‍රජනනය කරන්න ඉන්න ජීවීන්ත් අඩුයි. ගහනේ වර්ධනය සෙමින් සිදු වෙන්නේ. අපි හිතුවොත් මාළු රැංකියකට අපි මාළු ජෝඩුවක්, ගප්පි ජෝඩුවක්, ගෑනි පිරිමි සතුන් දෙන්නේ දැම්මහම ටික දවසක් යනකම් උන් දෙන්න විතරයි. ඊට පස්සේ උන 4ක්, 6ක්, 8ක් ඩිංග ඩිංග වැඩි වෙනවා. පස්සේ මොකෝ වෙන්නේ? දැන් ප්‍රජනනය කරන්න පුළුවන් සත්ත්ව සංඛ්‍යාව වැඩි වෙනකොට ගහනේ වර්ධනය සීග්‍රයෙන් වැඩි වෙනවා. එතකොට එහෙනම් දෙවෙනි එකෙන් කියන්නේ ගහනේ වර්ධනය සීග්‍රයෙන් වැඩි වෙනවා. ඕන තරම් ඉඩකඩ තියෙනවා, ආහාර තියෙනවා. දැන් සංඛ්‍යා ඉන්න ටිකට ප්‍රජනනය කළ තමන්ගේ ප්‍රජනිතය බිහි කරන්න පුළුවන්. ගහනේ ඝනත්වය සීග්‍රයෙන් වැඩි වෙනවා. නමුත් දැන් සංඛ්‍යා වැඩි වෙනකොට මොකෝ වෙන්නේ? මේ ගහනේ ඉඩකඩ සීමා වෙනවා, ආහාර සීමා වෙනවා, තරඟේ ඇති වෙනවා. එතකොට මොකෝ වෙන්නේ? ගහනේ වර්ධනය මන්දරය වෙනවා, අඩු වෙනවා. ඇයි මේ අඩු වෙන්නේ? ඒ ප්‍රදේශයේ තියෙන සීමාකාරී සාධක ඉඩකඩ, එතකොට ආහාර, ඒ වගේම නිසාත් මෙතන මේ තරඟයෙන් ජය ගන්න කටිය විතරයි ඉතුරු වෙන්නේ, අනිත් ගොල්ලෝ මැරෙනවා. එතකොට මෙන්න මේ තියෙන්නේ ගහනේ වර්ධනය දැන් අඩු වෙනවා. වේගය අඩු වන අවධිය. ඊට පස්සේ හතරවෙනි එක මොකෝ වෙන්නේ? උපත් අනුපාත වර්ණ අනුපාත සමාන වෙනවා. හතරවෙනි එකේ තියෙන්නේ මොකද්ද? ගහනේ ස්ථායී වන අවධිය. එතකොට මෙන්න මේ වර්ධන වක්‍රයේ අවස්ථා හතර ගත්තොත් පළවෙනි අවධිය ගහනය සෙමෙන් වර්ධනය වන අවධිය. සෙමෙන් අවධිය වර්ධනය වෙන්නේ. ඒ කියන්නේ පරිසර සාධක හොඳින් තිබුණාට ප්‍රජනනයට යෙදෙන ජීවීන්, පරිණත ජීවීන් ඉන්නේ ස්වල්පයයි. ඊට පස්සේ දැන් මේගොල්ලෝ එකා දෙකා වැඩි වුණාම පරිසර සාධකත් ඉන්නවා, ප්‍රජනනය කරන්න පුළුවන් සත්තුත් ඉන්නවා.
ගහණයේ වර්ධනය සීක්‍රෙන් සිදු වෙනවා. ගප්පි ටික වැඩි වෙනවා. දැන් ඊට පස්සේ මොකෝ වෙන්නේ? ඔන්න දැන් ඉඩකඩ සීමා වෙනවා, ආහාර සීමා වෙනවා. ඒ නිසා මොකෝ වෙන්නේ? ගහණයේ වර්ධන වේගය අඩු වෙනවා, මන්දනය වෙනවා, මන්දනය වෙනවා. විලෝපිකයෝ පරපෝෂී උවදුරු වලට ලක් වෙනවා. දැන් ඊට පස්සේ මොකෝ වෙන්නේ? මේ ගහණය ස්ථාවර වෙනවා. පරිසර තත්ත්වයට අනුවර්තනේ වූ ජීවීන් ඉතුරු වෙනවා. අනිත් අය මේ යනවා. එතකොට ගහණය උපත් අනුපාත මන්න අනුපාත සමාන වෙනවා. උපත් සංඛ්‍යා මන්න සංඛ්‍යා බොහෝ දුරට සමාන වෙනවා. ඒ නිසා ගහණයේ වර්ධනයක් නැහැ, ශූන්‍යයි. ගහණයේ වර්ධනය ශූන්‍යයි. ඒ කියන්නේ මේ මට්ටමේදී ගහණය සමතුලිත වෙනවා. මේකට අපි කියනවා ජීවීන් සංඛ්‍යාව ඒ ප්‍රදේශය තුළ ඒ ගහණයේ එම විශේෂයේ ජීවීන්ගේ උපරිම සංඛ්‍යාව මේකට කියනවා ඉසිලීමේ ධාරිතාව කියලා. ඉසිලීමේ ධාරිතාව. එතකොට ඉසිලීමේ ධාරිතාව මෙන්න මෙච්චර පොපියුලේෂන් එකේ ඉන්න පුළුවන්. එතකොට ওই ටික ගන්න පුළුවන්. එතකොට මෙව ප්‍රස්ථාරයේ දැක්වෙන අංක පැහැදිලි කරන්න 1 සෙමින් වෙනවා, 2 වේගයෙන් වෙනවා, 3 ගහණයේ වර්ධනයේ මන්දනයේ වෙනවා, 4 ස්ථාවර වෙනවා. එතකොට ජනගහන වර්ධන වක්‍රයේ ජේ හැඩයක් ගන්නවා. අපිට ඕගොල්ලෝගේ පොතේ තියෙනවා බලන්න ජේ හැඩයක් ගන්න එක. ඒකට හේතුව තමයි මේක දැන් මෙහෙම ගිහිල්ලා මෙහෙම ජේ හැඩයක් ගන්නවා. මේ වර්ධන වක්‍රයේ මෙන්න මේ විදිහට ගිහිල්ලා මෙහෙම ජේ හැඩයක් ගන්නවා. එතකොට ගොඩක් කල් යනකම් ජනගහනය ලොකුවට වැඩි වුණේ නැහැ. දැන් එතකොට මේ මෑත සාමාන්‍යයෙන් අවුරුදු 30ක කාලය තුළ තමයි ශීඝ්‍රයෙන් ජනගහන වර්ධනය තිබුණේ. එතකොට එහෙනම් කාලයක් තිස්සේ මොකෝ වෙලා තියෙන්නේ? ලෝකයේ මානව ගහණය බිලියනයක් දක්වා වර්ධනය වීමට වසර කීයක්ද? 30,000ක පමණ කාලයක් ගත වී ඇතත් බිලියන 2 දක්වා වර්ධනය වීමට වසර 130කට වැඩිය ගිහින් නැහැ. එතකොට දැන් ලෝක ජනගහනය බිලියන 7.2ක් විතර වෙනවා. මේක දැන් දෙගුණ වෙනවා. දෙගුණ වෙනවා සාමාන්‍යයෙන් තව අවුරුදු 2050 විතර වෙනකොට මේ ජනගහනය දෙගුණ වේ කියලා අපි අනුමාන කරනවා. එතකොට දැන් මෙතෙන්දි මේ ජී හැඩයක් ගන්න හේතුව තමයි දැන් විද්‍යාත්මක දියුණුවත් එක්ක උපත් අනුපාතයට සමාන වෙන්නේ නැහැ මරණ අනුපාතය. උපත් අනුපාතයේ වැඩි මරණ අනුපාතයේ පහළ යනකොට මේක මෙහෙම ගිහිල්ලා සීග්‍රෙන් වැඩි වෙන ජී හැඩය ගන්න හේතුව ඒකයි. එතකොට තාක්ෂණික දියුණුව, වෛද්‍ය විද්‍යාවේ දියුණුව, ආහාර නිෂ්පාදන ඉහළ යාම, මේ වගේ තත්ත්වයක් නිසා තමයි ඒක උනේ. එතකොට ගහන ඝනත්වයට බලපාන ප්‍රධාන සාධක 4 කිව්වා. මේ ගහන ඝනත්වයේ දර්ශීය වර්ධන වක්‍රයේ කිව්ව ඉස්සරේක මේ අංක ටික අපි විස්තර කරා. එතකොට ජනගහන වර්ධන වක්‍රයේ ජේ හැඩයක්, ජනගහන වර්ධන වක්‍රයේ ජේ හැඩයක් ගන්න යයි කියලා අහලා තියෙනවා. එතකොට ජේ හැඩයක් ගන්න හේතුව තමයි උපත් අනුපාතය මරණ අනුපාතයට සමාන වෙන්නේ නැහැ. මරණ අනුපාතය අඩුයි, උපත් අනුපාතය වැඩි. ඒ නිසා මේක මෙහෙම ගිහිල්ලා සීග්‍රෙන් වැඩි වෙලා තියෙනවා. දැන් ලෝක ජනගහනය බිලියන 7.2ක් පමණ වගේ තියෙනවා. එතකොට ඔන්න ප්‍රශ්න 16ක් මං කරා. ඔය 16 ඉතුරු ටික මං ඊළඟ ටියුට් එකෙන් කරන්නම්. දැන් විනාඩි 18ක් විතර කරා වැඩි වෙනවා. ඉතුරු එක මම හෙට හෝ සමහරට ඔහෙට කරන්නම්. මේක දැනට මේ ටිකට උත්තර ඕගොල්ලෝ